අයි බෝවන් මේ මෙහට එන්න ඉස්සල කොහෙද හිටි අපි ඉති මම නම් ඉති කොංගාවේ කොහොම ගහවිලා ඔබතුමා ගොවියෝ මට කියන්නකෝ මට ඉගෙන ගන්න යෝනෙප තියෙන්නේ ගොවිතැන කරන්ඩ පෙළමුණේ කොහොමද කියලා කවුලත් පරම්පරාවෙන්ද පරම්පරාවෙන් ගොවිතැන් කරපින්ද පරම්පරාවෙන් ගොවිතැන් කරන්නේ සාමාන්‍යයෙන් ගොවිතැන් කළේ රසායනිකව පාවිච්චි කරලාමයිනේ යූරියා පාවිච්චි කළා තව යූරියා මඩ පොහොර අරුණුවා පාවිච්චි කළා වල් නාශක වෙනුවට වල් මර්ධන කළේ රවුන්ඩප් කියලා තිබ්බා ආ තිබ්බා මේ පාරක් ආ ගැමක්සොන් ආවේ නැද්ද මුලදී ගැමක්සොන් ආවා ඊට පස්සේ ඒක ගහලා තමයි වල් මර්ධනය කළේ සාර්ථකයි වල් මර්ධනය වෙනවා නේ ඒක එහෙම වෙනවා කෘමි මර්ධනය කරන්න මොනවද කියන්නේ අපි මේ එක එක වර්ග ගහනවා අම්මා වේත් වර්ගයක් අඩේ හොඳයි කියනවා ගණන්ලා ගහනවා පැකට් වර්ගයක් තියෙනවා රුපියල් 100 250 ඒ ඒක හදිස්සියටම මැරෙනවා පැකට් එක පොඩි පැකට් එක එක ටැංකිය පැකට් 10ක් විතර ගේනවා වී කවුරුත් උපදෙස් දුන්නෙත් නැහැ මේක ගහන්න මෙහෙම කලව කරනවා කියලා උපදෙස් දුන්නේ නැහැ මුදලාලිගෙන් අහලා ගහලා ගහනවා මුදලාලි කියන මේක හොඳයි යන්න යන්න කොමෙන්ට් යනවා ඔව් ඊට පස්සේ දැන්ත බේත් වලට කොච්චර වියදම් කරනවද බොණ්ඩ බෙහෙත් බොණ්ඩ මාසයකට පාන්දර 3ට යන්නේ ඔව් පාන්දර 3ට පොලිමේ ගිහම ආයෙ පහ වෙනවා බෙහෙත් යන්නේ නේද බෙහෙත් අරන් එනකොට ඒකේ මිල ඒ ආණ්ඩුවෙන් සහනාධාරයක් වශයෙන් දෙන බෙහෙත් තල්ලි වලට ගන්න ටිකත් එක්ක කොච්චර කම් වෙනවද වෙනවා තල්ලි වලට ගන්නවා නම් රුපියල් 600ක් 700ක් යනවා ඒ කියන්නේ පෙති වලට විතරයි එතකොට ඒක බෙහෙත් කෑමට අමතරව ඒක අනිවාර්යෙන් හැමදාම ගන්න ඕනේ මේ වෙනකොට ඔයගොල්ලන් වකුගඩු රෝගීන්ද නැද්ද වකුගඩු නෑ වෙන්නේ අය මන්නම් කියන්නේ දැන් අසුවක් පේන්නේ නෑ අසුවක් පේන්නේ වකුගඩු රෝගී ඇත්තටම වකුගඩු රෝගින්නේ ඒකේ භයානකමක් දන්නවනේ ඔව් එතකොට ඒකට හේතු උනේ අර රසායනික කියන එක වැටහිලා තිබුණ නැද්ද දැනුමක් නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. අතී අපි කියනවා රසායනික තමයි මේකට හේතුව කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙයිද රසායන නැතුව මේක කරන්න දැන්? ඇයි පුරුදු මේ පුරුදු වෙලා තියෙන එක රසායන නැතුව මේක කරන්න පුළුවන් වෙයිද? අපි ඒක තමයි මේ කල්පනා කරන්නේ රසායනික පොහොර නැත්තම් ගොවිතැන් කරන්න බැරි මට්ටමට ඔයගොල්ලන්ගේ හිතේ ඇත්තටම තියෙන්නේ ඒක. නමුත් අපි එහින්ද මරණය අතේ තියාගෙන හරි කමන්නේ ජීවත් වෙන්න එපායි. එහෙනම් කොහොම හරි කුසිකර්මය කරනවා. ඒක තමයි මේ ගොවියෝ අහන ඔක්කොම කට්ටිය කියන්නේ. මේ කලාපයේ ගත්තොත් මේ කලාපයේ අපිට පේන්නේ අර පැත්තෙන් ලග්ගල. මේ ලග්ගල කලාපයේ වර්තමාන කුසිකර්ම ඇමතිවරයා ගැසට් කරනවා පරිසර මේ කියන්නේ කාබනික කලාපයක් හැටියට. නියෝගයක් හම්බ වෙනවා නිලධාරීන්ට මේක කාබනික කලාපයක් බවට පත් කරන්න කියලා. මමත් කුසිකර්ම අමාත්‍යාංශයේ පත් වෙලා තියෙනවා ප්‍රතිපත්තියක් හදන්න අනාගතයේ කාබනික ගොවිතැන පිළිබඳව ජනාධිපතිතුමා මාව විශේෂ පත් කරනවා අමාත්‍ය මණ්ඩලයක් මේ පිළිබඳව ප්‍රතිපත්තියක් හදන්න. ඒ අමාත්‍ය මණ්ඩලයට උපදේශකවරු පත් කරනවා. එතකොට ඒ ජනාධිපතිවරයා පත් කරපු උපදේශකවරෙක් මං. එහෙනම් මටත් තියෙනවා මේකේ ලොකු වගකීමක්. ඒ හින්දායි මම මේ ගොවිව අසට ගිහිල්ලා මේ තොරතුරු සේරම එක්කව කරන්නේ. මේ සුවිශේෂී කලාපයක්. මේ ඉඳලා තියෙන යක්කු යක්ෂ ගෝත්‍රිකයෝ. මේ පේන්නේ හැපැත්තෙන් ලග්ගල කන්ද. මේ මිනිසුන් කුසිකර්ම උගන්නන්න ඕනේ නැහැ. මෙතන මේ 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 ප්‍රදේශෙම හිටිය කුසිකර්ම කරපු අය. ඒ හින්දා ඉස්සර හිටපු යක්ෂ ගෝත්‍රිකයෝ වැව් බැඳා. ඔතන එහා පැත්තේ තියෙන යකා බැඳි කඩුල්ල. යකා බැඳි කඩුල්ල එතන යකා බඳින්නේ වැව. ඒ වැවෙන් තමයි මේ මිස් වතුර ගත්තේ. අද කළුගඟේ වතුර ඒකට එන්නේ. එතන කළුගඟේ වතුර ඒකට ඇවිල්ලා ඒ වතුර ටික මේ ගම්මානට එනකොට මේ ගම්මානේවත් බේරගන්න පුළුවන්ද කියලා තමයි අපි උත්සාහ කරන්නේ වෙන මොකක්ද මේ. මේකට ලොකු හයියක් ඕනේ නිලධානින්ගේ. හැබැයි ලොකු හයිය ඒ නිලධාරීන් දන්නේ නැහැ මේක. එහෙනම් මේ රටේ විශ්වවිද්‍යාලයක් ඇදලා ඔවුන්ට දේශීය කුසිකර්ම ඥානය දෙන්න ඕනේ. දන්නේ නැති දෙයක් ඇවිල්ලා උගන්වන්න බෑ. ඔවුන් ඇවිල්ලා කියන්නේ වල් තියනවනම් වල් නාශකයක් ගන්න. මොනවද ගහන්න කියන්නේ? දැන් මේ ගොවි මහතුරුම කියලා රවුන්ඩප්. රවුන්ඩප් ලෝකේ තහනම් කරලා. රවුන්ඩප් සමගමට වර ගාන සල්ලි ගවන්න උනා ඇමරිකාවේ. මේ ගොවියන්ට. මේ රටේ ගොවියෙක් ඉදිරිපත් වෙලා නඩුවක් දැම්මම මේ වකුගඩු රෝගියෙක් මේ රවුන්ඩප් කම්පැනි අතහැරලා යන්න ඕනේ මේ රට. ඒක වකුගඩු රෝගියෙක් නඩු දාන්නේ මොකද ඒගොල්ලන්ට සල්ලි නැහැ. නඩු කියාගන්න. නමුත් ඇමරිකාවේ නඩු කිව්වා. ඉතින් එහෙව් සමාගම එහෙම තැනක තමයි අපිට මේක කරන්න තියෙන්නේ. මරණය අතේ තියාගෙන මොකද තරද නෙයි. මේව නවත්තන්න යනකොට නමුත් ඊට වැඩි වටිනවා මේ මිනිස්සු. මේ මිනිස්සුගේ ළමයි මට ඊට වැඩි වටිනවා. ඒ හින්දා තමයි මගේ සියලුම රාජකාරිය අතහැරලා දාලා මම මේකට බැහැලා මේ වැඩේ කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය උපදෙස් දෙන්නේ. ඒ හින්දා මේක මට කරන්න බැරි වෙයි නිලධාරින් එක්කලා. ඇයි නිලධාරින් කොච්චර වුණත් ඉස්සරහට ඇවිල්ලා කියන්නේ වෙන දෙයක්. ඒ හින්දා තමයි මම අක්කර 50ක් මෙතන එහා පැත්තේ පෞද්ගලිකව අරගෙන මගේ යාළුවෝ ටික ඔක්කොම එක්කවිලා. ඒ අක්කර 50 තුල මේක කරලා පෙන්නන්න හදන්නේ. මේ ගොවි ඔක්කොම එහාට අරයන්. ගිහිල්ලා පෙන්නනවා මෙන්න අපි කරනවා. විශ්වාස කරන්න. ඒ හින්දා තමුන්නාන්සේලාගේ ඒවා මේ විදිහට කරන්න හැබැයි වැරක් නැහැ. ඇයි?
මේ දැම්මම රසායනික දානක නවත්ත ගත්තේ නැත්තම් මේකේ අපි ඊට පස්සේ ඇවිල්ලා වැඩක් නැහැ. රවුන්ඩ් අප් එක සැරයක් දැම්මොත් ඉඩමකට අවුරුදු 90ක් යනකම් රවුන්ඩ් අප් එක පොළවේ තියෙනවා. අවුරුදු 90ක් යනකම්. එතකොට අවුරුදු 90ක් යනකම් මේගොල්ලන්ගේ પરම්පරාව කීයක් නම් විනාශ වෙයිද? මේක ප්‍රතිපත්ති හදන මිනිස්සු තේරුම් ගන්න වෙනදා ජනාධිපතිතුමා ප්‍රතිපත්ති හදන්න කමිටුවක් පත් කළා උපදේශක කමිටුවක්. ඇමතිවරයෙක් ඉන්නවා. හැබැයි තාමත් මට ඒක ඇමතිවරයෙක්වත් හම්බුන්නේ නැහැ. මම මේ කමිටුවේ උපදේශකවරේ. මේක කියන්න ඕන දෙයක් ප්‍රසිද්ධියි. තාම සාකච්ඡාවට කැඳේ. හැබැයි මම මගේ අදහස් දීලා ඉවරයි. නයිට්‍රජන් 75%කට වැඩි වායුගෝලයේ තියෙන නයිට්‍රජන්, ඒ කියන්නේ යූරියා. මේ වායුගෝලයේ තියෙන අපේ උඩින් මේ නයිට්‍රජන් පොළවට ගන්නේ ගස් එක ගහක් නෑ සේරම පිට්ටනි වගේ හැදලා දානවා. එක ගහක නයිට්‍රජන් එන්නේ බෑ සේරම පිට්ටනි වගේ. එක ඇයි මේ පාරක් දිගේ ගිනිසීරියා වවන්න බැරි? ඇයි මේ ඇලක් දිගේ ගිනිසීරියා වවන්න බැරි? ඇයි කපලේ වදාන්න බැද්ද කියන්නේ නැත්තේ? කියන්න දන්නේ නෑ නිලධාරී. ඒකම අකුණු ගහනකොට කෙලින්ම එන්නේ නයිට්‍රේට්. නයිට්‍රේට් නයිට්‍රජන් ගහකට ගන්න බෑ. ඒක නයිට්‍රේට් කරන්න ඕනේ. නයිට්‍රේට් කරන්න බරපතල වියදමක් තියෙන්න ඕනේ. ඒ බරපතල වියදම අකුණකින් එක අකුණකින් හම්බ වෙනවා. අකුණු ගහනකොට මේක වපුරලා ඉවර කරලා තිබුණා මේ ආයය. හරියටම හරි කුසිකර් මේ තවත් පොඩ මේකට දාන්න ඕනේ. ඒක කියන්නේ මේ නිලධාරීන් දන්නේ නැහැ. හැබැයි ජාත්‍යන්තරයේ මේ වෙනකොට මේ අදහසට ඇවිල්ලා එස්එස් ජාතිකයේ සංවිධානය නයිට්‍රජන් අවභාවිතය පිළිබඳ අදහසකට ඇවිල්ලා ඔය සඳහා ප්‍රතිපත්තියක් හදන්න කතිකාවත ලංකාවේ තිබ්බා. ඒ කතිකාවත ලංකාවේ දේශකයා මං. මමයි ඒක දේශනය කළේ ඒ විද්‍යාඥින්ට. මේ මාසෙත් මේ ආයතනයේ ඒගොල්ලෝ ලංකාවට එනවා. එහෙම තියද්දි එහෙම ලංකාවට ඒ තැන ඇවිල්ලා තියද්දි ඇයි මේ මිනිස්සු මේකට හිතන්නේවත් නැත්තේ? එතකොට අපිට කරන්න තියෙන්නේ දැනටම මේ පොළව පුච්චලා දාන නේ හැමතැනම පුච්චලා ඒක නිලධාරියෙකුට මේක කියන්න බරුණා. මේක හාලා පසට යට කරන්න තිබුණේ බින්හි හැම සමගත් නියරත් කෙටුම සති දෙක පසුව දෙහියේ හියත් හැම සති දෙකක් පවුනට පස්සේ දෙහිය ආන්න ඕනේ. බඳිනා නියර යොදනා පෝරස් හැම ගානා පෝරු මස තුල බින් සැකසීම මාසයක් වනව වපුරන්න කුඹුරු වැඩ පටන් කරන්න පටන් ගන්න මාසයක් පොළව පදන් වෙන්න ඕනේ. මාසයකින් වපුරන්න අද අපිට එහෙමද දවස් 10ක් වපුරන්න ඕනේ. ඒ රසායනික සමගම් වල උගුල නිලධාරීන් උද්දන් නැති උගුල. එහෙනම් මේක අහිංසක ගොවියන්ට මේක කියලා දෙන්න ඕනේ. නිලධාරී එන්නේ ඡන්දයක් ගන්න දවසට විතර. නැත්නම් නම් කුඹුරු කඩන මේ පාර දිගවත් එන්නේ නැහැ බලන්න. ඉතින් ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේක ලෝකෙට කියන්න. ලෝකෙට කියන්න රටට කියන්න ජනාධිපතිතුමාට ඇහෙන්න කියන්න. ඇහෙන්න කියන්න. ඒකටයි මම මෙතෙන්ද ජනාධිපතිතුමාට ඇහෙන්න කියන්නේ. ඇවිල්ලා මම දන්නවා ජනාධිපතිවරයා හරියට පැහැදිලි කළොත් ශ්‍රී ලංකාව අදින්න ජනාධිපතිවරයා එන බව. එන බව. එහෙනම් කළුඟකට එයා ඉන්න ඕනේ. කළුඟකට එයි. ඇවිල්ලා කතා කරයි. තමුන්නාසලගේ උදව්ව අපිට අවශ්‍යයි. අපි එනවා. එච්චරයි අපිට ඕනේ එච්චරයි. ආයුබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂනය අභිබවා යුටබ් නාලිකා අතරේ ඉගලින්ම